සහයෝගය ඉල්ලන්නේ බෑ රටරටවල ගිහිල්ලා අපේ යටි මැඩේ දීලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මාළු ටික අල්ල යන ඉඩ ඇරලා තියෙන්නේ. එහෙම තමයි ඇත්ත. ඒක නිසා ඒගොල්ලෝ බය නැහැ මෙහි ඇවිල්ලා මාළු වලන. ඉන්දියන් කාරු මාළු වලන ඇවිල්ලා මාළු විතර නෙමෙයි මාළුත් අල්ල අපේ මිනිසුන්ගේ දැලුත් කපලා අපේ මිනිසුන්ට ගහලා තඩි බාලා එවන්නේ මූ දෙදි. දුන්න ආරක්ෂාව මොකද්ද? මොන ආරක්ෂාවද? මාළු මරන්න ගියා නම් කාපක්. මේ අපේ මොහොතේ අපේ මිනිස්සු මාළු මරන්න ගියාම කන්න ඕනේ. ඉන්දියන් කාරයාගේ. ඒක හොයන්න කෙනෙක් නැහැ. දීවර ඇමති. මම දීවර ඇමති. පා යාට වඩා ලොකු කිනෝ මේ. එයා නොදන්න જાතියක් නැහැ. එයා නොදන්න જાතියක් නැහැ. කතා නොකරපු කෙනෙක් නැහැ. රෝණ සහෝදරයගල් මතක් කරලා ආව මම හම්බෙලා තිනවා. ඔක්කොම බැනච්ච මිනිස්සු. සාකීර් දාන්න හැමතිස්සම. හොඳට බලන්නේ. එයා සාකීර් කියනවා මම දන්නවා එයා මම දන්නවා දන්නවා කියලා කවුරු හරි කිව්වොත් එයා ඔක්කොම මැරිච්ච මිනිස්සු. මැරිච්ච මිනිස්සු ඇවිල්ලා කතා කරලා නෑ මූ බොරු කියනයි කියලා. බය නැතුව කියනවා. ඉතින් ඒක නිසා මොන රට යන හැටි. ඉතින් දීවරම දීවර කර්මාන්ත එහෙමයි. ඉතින් මේක හදන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? දීවර කර්මාන්තේ. පුළුවන් එකක්. කොහොමද පුළුවන්? දැන් යන්තම් ගැවිලා තියෙනවා දීවර උපාධිය. මොකද මේ අවුරුදු 50කට 75කට ඉස්සෙල්ලා මෙන්නත් රටවල පටන් ගත්තේ. දීවර කර්මාන්තය ගැන උපාධිය පරිශීලනය කරන්න ඕනේ. මේක ඉන්න මහදු මාළු කොහොමද මාළු හදන්නේ කොහොමද හදන්නේ කොහොමද වැඩි කරන්නේ කොහොමද මොන જાතියද ඉන්නේ මේ ඔක්කොම පරිශීලනනේ. මේකම මාළු කියවම කවුරුත් අමුඩ ගහගෙන මාළු මාළු වලන්නේ යනද නැහැ. ඒකටත් තියනවා බෝටු යන එකනට තියනවනේ තාක්ෂණයක්. ඒ දැනුම දෙන්න එපා. කොයි දීවරයා දාන්නේ දීවර කටයුතු කරන්න අභ්‍යාස විද්‍යාලයකට දැම්මේ කොහොම අභ්‍යාස විද්‍යාලයක් මාළු ඇල්ලීමේ අභ්‍යාස විද්‍යාලයක් කො තියනවද? එහෙම ඉගෙනීමක් නැහැ. එහෙම උගන්වන්නෙත් නැහැ. මොනවාටද අපිට මාළු? අපි පිටින් ගන්නවනේ මාළු. දැන් අපි පිටට සල්ලි දෙනවා මාළු. අපේ මාළු අපේ මාළුම අපි ගන්නවා සල්ලි වලට. ඒකනේ වැඩේ කියන්නේ. පිටරට මිනිහා අපේ මාළු අපිට යූරනවා. හොඳයිද වැඩේ? කොච්චර කල් කරන්න පුළුවන්ද? කොහොම අපිට ඒක රැකියා? ඉතින් ඔහොම තත්ත්වයක් තියෙන්නේ මේ. ඔන්න දීවර කර්මාන්තෙත් ඉවරයි. දැන් ඉවර කරගෙන යන්නේ මේවා. ඔය ඕන්නේ නැහැ. ඒව ඕන්නේ නැහැ සංචාර කර්මාන්තේ ඕනේ. ඒකට තමයි අංක එක. ඒකට තමයි සැලකිල්ල. දැන් එතකොට අනිත් කර්මාන්ත මොනවාද? අනිත් කර්මාන්ත වලට වෙලා තියෙන්නේ හැදුවනේ රබර් කර්මාන්ත තියුණා එක එක ඒවා තියුණා ටයර් කර්මාන්ත ඒවා එක්කම එකින් එක වැහිගෙන යනවා. හොඳයිද? මෙහෙම වෙනවද නැද්ද? මං දන්නේ නැහැ මෙහෙ වෙන්නේ නැද්ද? මේ අකුරස්ස මේ රටේ මේද තියෙන්නේ? ටේ ෆැක්ටරි ඔක්කොම ටික හොඳට වැඩ කරනවද? හොඳට වැඩ කරනවද? කරනවනේ කියන්නේ. මොකද මම ඊට පස්සේ කතා කරන්නේ නැහැ කියලා. බොරු කියන්න බෑනේ. මං දන්නේ අපි බලන පොත්පත්වලන් තියෙන්නේ මේ රටේම ටේ ෆැක්ටරි සමාන ඒවා වැහිගෙන යන වැඩ නැහැ. තේ නැහැ. දැන් තේ කර්මාන්තේ කඩා වැටෙමින් තියෙනවා. වැවිලි කර්මාන්තේ කඩා වැටෙමින් තියෙනවා. ඉතින් රබර් වලට මිලක් තිබුණා. ඒකත් දැන් වැටිලා ඔන්න කර්මාන්ත වලට යනකල. ඉතින් කෘෂි කර්මාන්තය වැටිලා දියර කර්මාන්තය වැටිලා බැර කර්මාන්ත වැටිලා වැවිලි කර්මාන්තය වැටිලා තව මොනද වටන්න තියෙන්නේ? වැටිලා නෙමෙයි ඉබේට. වැටිලා කිව්වම මේකට අර භාෂාව පාඩම් ගන්න කතුරු කෙනෙක් නැහැ අපි මේ කියන විදිහට. කතුරු කෙනෙක් ඉන්නවා මහවිනියා අංක 1 විත්තිකාරයා මහින්ද රාජපක්ෂ. ඊට පස්සේ ඉන්නෝ කීයක් ඉන්නවද? දැන් ඉන්න ඇමතිවරයාලා කියන්නේ බලන්න. ඇමතිවරු ගහන කොච්චරද? කොච්චර ඇමතිවරු ඉන්නවද? කියන්නේ නැහැ ඒක. දන්නේ නැහැ. අපිට මොකද කීයක් හිටියව නැද්ද? නෑ අපිට තියෙනව මොකක් හරි. දැන් ඊයේ පෙරේද 65 වුණා කැබිනට් එකේ. මේ කැබිනට් මහා ඇමති වණ්ඩලේ. මේක රැස් වෙන්නේ කොහොමද? ඉස්කෝලේ පන්තිය ඉන්නේ ගුරුවරයාට ඉන්නේ 40යි 41යි. ඒකත් වැඩි. පන්ති කවරේ හරියටම 26යි 27 30ට පල්ලෙයි ඉන්නෝනේ. මේක ඇමති මණ්ඩලෙම ඉන්නෝ 65යි. ඇමති මණ්ඩලේ කැබිනට් ඈ ඒක 65යි. පෙන්ෂන් ඇමතිවරු කීයක් ඉන්නවද මන් දන්නේ කොච්චර ඉන්නද ඒකල මන් දන්නේ. මොකද මේ හැමදාම පෙන්ෂන් යන මිනිස්සු එතෙන්ට ගාල් කරනවා. ඒක නිකන් මහලු මඩම වගේ. මේ රටේ මිනිස්සු මොන තරම් කම්බුරලවද මේ සත්තු ටිකක් නලද්දු කරන්නේ. සත්තු නෙමෙයිද? අර ඌරු කොටත් ඔබනේ කනවා අතින් පයින් කකුලේ මොකෝගෙම කනවා. ඉතින් නඩත්තු කරනවා. ඉතින් වැඩ කරනවා
ගෙවනවා 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 බදු ගෙවනවා ඉතින් මේ කම්බිරීම කවදද නතර කරන්නේ කම්බුරට කමක් නැහැ වැඩ කරනවා නා වැඩ කරන්නේත් නැහැනේ මෙතන දැන් බඩු මිල වැඩි කියකියා දෙස්තිය තියාගෙනවා දෙස්ති වට දෙස් වදින්නේ නැහැ දෙස් වදින්නේ නැහැ මතක තියාගන්න ඈ දෙස් වදින්නේ නැහැ දෙස් වදින්නේ නැහැ දෙයියෝ දෙයියන් කිව්වට වැඩක් නැහැ දෙවියෝ අන්තිම අසරණයි අසරණ නැද්ද කියලා කියන්නේ දෙවියෝ කවුද දෙයියන්ට පින් දෙන්නේ දෙයියන් පින් දෙන්නේ මිනිස්සු දෙයියන් මිනිස්සු පින් දුන්නේ නැත්නම් එයාට පින් කරන්න බෑ බලන්න මෙතන ඕච්චර අසරණද කියලා ඉතින් දැන් දෙයියන්ට පින් කරලා සල්ලි වැඩි මිනිහට තමයි ඒක දෙයියොත් ඉන්නේ දෙයියොත් ඉන්නේ එතන හොරත් එක්ක දෙවියෝ ඉන්නේ සමහර දෙවිවරු එහෙමයි පින් වැඩියෙන් දෙනවයි කියලා ඉතාලා පින් වැඩියෙන් දෙන මිනිහට යන්නේ එහෙම නෙවෙයිද? ඉතින් මේ ජීවත් වෙන වැඩියෙන් දෙන මිනිහටද පගාව ගැහුවා වගේ තමයි යාටද? එයාට යත් එක්ක ඉන්නේ. ඉතින් දෙවිවරුත් අර ඉන්නවනේ හාමුදුරු කියන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. ඉතින් දැන් වැඩි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. මොකද වැඩි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු වැඩි වෙන්නේ මිත්‍යා දෘෂ්ටික වගේ වෙලා තියෙන මේ රට අනිත් පැත්ත ගහලා තියෙන්නේ. අනිත් පැත්ත හරවලා තියෙන කණපිට හරවලා තියෙන මේ රට. ඒක නිසා ඔක්කොම කන පිටට යන්නේ. ඉතින් ඔන්න කර්මාන්ත ඔක්කොම ඉවරයි දැන් ගෙනල්ලා තියෙන සංචාර කර්මාන්තය. හරිද? දැන් සංචාර කර්මාන්තෙන් මේ හරිය කී දෙනෙකුට බත සරි කරලා දුන්නද සංචාර කර්මාන්තෙන්? කී දෙනෙකුට බත සරි කරලා දුන්නද? කියන්නකෝ අපිට. නෑ. එහෙම හොයන්න බොහොම ටික දෙනෙක් තමයි ඉන්නේ. ඒ වුණාට මතක තියාගන්න 2015 ලක්ෂ 25ක් මෙහෙට ගිල්ලනවා කියලා තියෙනවා. සුද්ධෝ. සුද්ධෝ විතරක් නෙවෙයි දැන් ඉතින් ඉන්දියාවෙනුත් එනවා. ලක්ෂ 25ක්. ලක්ෂ 25ක් ගම මොන තරම් සෙනගක්ද? ලෝකෙ පිළිගැනීම තමයි එක සංචාරකයෙකුට එයාට ඕනේ කරන අවශ්‍යතාවයන් දෙන්න. දැන් එයාට ඕනේ කරනවා ආවම වාහනයක් වැඩ කරන්න ඕනේ. එතකොට ඩ්‍රයිවර් මහත්තයයි කෝකේ ඉන්න ඕනේ හෝටලේ. ඒගොල්ලෝ වේටර් ඉන්නෝනේ වේටර් මහත්තයා කාවරේ සුද්ධ කරන එක නේ ඔන්න හතරයි අඩු ගානේ හතර දෙනෙක් ඉන්නෝනේ ඒක තමයි ලෝක පිළිගැනීම හතර දෙනා 25න් වැඩි කරාම ලක්ෂ 100යි ලක්ෂ 100යි කියන්නේ කෝටි 1යි කෝටි 1යි කියන්නේ ලංකාවේ ජනගහනේ භාගයක් කොහොමද තියෙන්නේ ලංකාව කෝටි 100කට කෝටි 1කට ලක්ෂ 100කට රැකියා තියෙනවා කියලා තමයි කියන්නේ ලැබෙයිද දැන් ඒක ඒක පස්සේ යන්න අපි මොකක් හරි පස්සේ හැමදාම ගිහිල්ලා තිනවනේ නේද අර මොනවද වැටෙනයි කියලා පිටිපස්සෙන් ගියා වගේ තමයි මොකක් හරි පස්සේ දුවනෝ ඇත්ත තමයි මේක මේකෙන් හරියයි මේ සැරේ මෙදා පාරණම් හරි ගස්සයි මහින්ද රාජපක්ෂ ඉතින් අපේ දකුණේ මිනිහන්නේ ඒක නිසා හදයි දේනවා දකුණු මිනිහා බැඳලා දෙන්නේ දකුණේද උතුරේද මොකේද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ක්‍රමෙත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට දෙන්න බෑ දෙන්න පුළුවන් අතවම දෙන්නේ දැන් මහා මාර්ගය හදනවා අධිවේග මාර්ගය හදනවා අරක හදනවා මේක හදනවා හොටල හදනවා කාටද ආදරේ තමුන්නාන්සලට යන්නද නෑ අධිවේග යන්න පුළුවන් මිනිස්සු ටික දෙනයි මේ රටේ ඉන්නේ ඒගොල්ලන්ට මෙයා දන්නේ හරි පෑදෙලිය ඇමතිලා ඔක්කොම කියනවා රට ඇරියොත් ඇමති කෙනෙක් කියන්නේ අපි මේ හදන්නේ විදේශිකයන්ට සංචාරකයන්ට සුද්දන්ට පාර හදනවා සුද්දාට පාර අපිට ණය පටවන කොහොමද මේ පාර හොලදන්නේ පාර හොදන්න ණය ගන්න ඕනේ අපේ රට සල්ලි දිනේ දැන් සල්ලි නැහැ සල්ලි කාලා විනාශ කරලා හොරකම් කරලා නැත්තරම නැති කරලා තියෙන්නේ දැන් කොච්චර නැති කරලාද කිව්වොත් දැන් අපේ ආදායමයි වියදමයි බොහොම කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ අපිට දැන් සල්ලි නැති වෙලා තියෙන්නේ දැන් හරියට මේ ගේ ගස් තියලා නැහැනි මං හිතනවා ගස් තියලා නැහැ කියලා අපි ප්‍රාර්ථනා කරනවා ගෙවල් උගස් තියන්න සිද්ධ නොවේවා කියලා. අපි උදාහරණයක් ගමුකෝ දැන්. මෙන්න මේ ගේ උදැස් තියලා තිනු. මොකක් උගස් තියන්නේ? ඇයි ගෙවල් උගස් තියන්නේ මිනිස්සු? නිකන් ඒකේ සන්තෝෂයක් නැහැනේ. උගස් තියන්නේ මොකක් හරි අමාරු කටුනාම. දෙකොන පියෝ ගන්න බැරි වෙලා. දෙපැත්ත පියෝ ගන්න බැරි වෙනවා උගස් තියනවා. උගස් තිබහම ඕන ණයක් හම්බ වෙනවා. උගස් තියලා බැංකුවෙන් ණය හම්බ වෙනවා. ඉතින් ඒ ණයෙන් තමයි දැන් මේ දුවන්නේ. මොකක් කර ප්‍රශ්නයක් වෙලා ඒකට දැන් නලතු කරලා තිනු ඕක ගෙවන්න ඕනේ ආදායම ඕනේ ගෙවන්න
ආදායම නැත්තම් ආදායම අඩු නම් ගත ණයට වඩා මොකද්ද වෙන්නේ එහෙනම් හැමදාම ණය තියෙන හැමදාම ණයකාරයා ණය කොටස ගෙව ඉන්නවා ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ දැන් ඔන්න අපිට රට හැටියට ඇවිල්ලා තියෙන මේ ගෙදෙට්ට අර උගස තිබ්බ වගේ තමයි තියෙන්නේ රට උගස් තියලා තිනවා ණය අරගෙන තිනවා කෝටි ගණන් ඒ ණය ගෙවන්න සල්ලි නැහැ නිෂ්පාදනය නැහැ නිෂ්පාදනය කරන ණය ණය සහ ණයට පොලිය නිකක් දෙන්නේ නැහැ එකෙක්වත් එක රටක්වත් නිකන් දෙන්නේ නැහැ සල්ලි හොඳද නිකක් දෙන්න ඕනෙත් නැහැ මොකටද මේ මේ රටවල හදා රටවල වල තියෙන්නේ මේ දොරදම් පොළවල්ද රටවල තියෙන්නේ මේ මේ වගේ මේ ණයක දෙන උනත් මේ මේ වගේ පාජා මිනිස්සුල දෙන ණය විනාශ කරන නාස්ති කරන කොච්චර නාස්ති කරන රටේ සල්ලි එහෙම මිනිස්සුල ණය දෙනවද මිනිස්සු නෑ දෙන්න ඕන නෑ නිකන් නිකන් සල්ලි දෙනවා නෑ කවුරුත් එහෙම දෙන්නේ නෑ නිකන් සල්ලි ඕනෙත් නෑ මේ මේ අපිට මෙච්චර මහ පොළවක් තියෙදි මේක වැඩ කරන්න පුළුවන් මහ පොළවක් පොළව හොඳයි වැස්ස හොඳයි අවුව හොඳයි ඇඟපතත් හොඳයි ඔය වැඩ කරන්නේ එහෙනම් මොකද කොහොමද අපි බඩගින්නේ ඉන්නේ මේ ඔක්කොම හොඳයි හැමදාම මොන හරි වවන්න පුළුවන් වී කන්න දෙකයි ඒ පරිශ්‍රය කරපු නැති නිසා वी वगा कर तुलट तुलन हतर पुलवा समहार हतर पुलवा वत्र तीनो व्यस्त तीनो खरा पुलवा यंत्र सूत्र तीनो या पाव चरण होंदने वेडियंग हाल नहीं पदू हाँ अभी वेडियंग क्या होंदने वेडियंग करने तुंगेल सारी करें उत्साह कराने देंगे एक नवातल तीनो उन्हें संचारक व्यापार संचारक व्यापार व्यापार तक गेन नहीं गेनालो पादड आर्थिक पादड आर्थिक अभी मेकट पादड आर्थिक कौदेन संचारक संचारक वेडिहर जावरंकार होरु मतकुड़को वंचाकार्यो विदेशी विनिमय वंचाकार मिनसु मेहट खलुशालीन मुन खलुशालिया पिटराटी मतकुड़ जावरंकर विन मुनोहरी असमजाति वेडकरला मेहट गेनो साली अयेट पावचान हिरे त्यागा मेहट दगेन पा गोटाब राजपक्ष की तीन नीति अनकूल काम बला मेरा नीति तीयन अरक तीयन मेक तीयन ओखीन अरे पल हो खलु साली सुधुकने तीन दे खलु साली सुधुकानी कहो दे मेह मुख मेह दुड़वा मेह आयोजन करवा मे पा दे ජාවරංකාරය හොරු අපේ රටේ සල්ලි යොදවනවාද ව්‍යාපාර වලට අපිට වාසි වෙන්න එහෙම හොරු ඉන්නවද ලෝකේ නෑ එහෙම හොරු නෑ මේ වෙන් කවදාවත් ආපසර එන්නේ නෑ දැන් මේ පාදර ආරක්ෂිත ඒක හිතේ හදලා තියෙන දේවල් තියෙනවා පාදර පාදර කමකට හදපුවා මොනවද වැඩි වෙලා තියෙන්නේ තරහ වෙන්නේ නෑනේ මේ 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 ගම් බොහොම ශිෂ්ට ගම් මේවත් මිනිස්සු බොහොම ශිෂ්ට ශිෂ්ට සම්පන්න විදිහට ඉන්නේ एवना अब प्रसिद्ध मे रेस्टिंग कथा कर सिद्ध लीन वेन एत् मंकान कुनहरप करना कुनहरप एक इकट किसी आशा आगे मिन्न विनताते डेन तीन मुना मे पाद आर्थिक आर्थिक संचार व्यापार अभी संचार व्यापार विरुद्ध ने हेब संचार एम नहीं हेब संचार उब दिन संचार कौद किया कौद संचार संचारकियाने मेराट साल अरंग तरु हतरे पहे होटल तीनों महा विशाल होटल ये होटल खामर अग्नोने रै कुलहाोने समय रै दहाया रै दहाया दवा कुलहाय तो होटल रै दहाया किन्नोने हेमन तंग यहाँ संचार के होता है पिलके नोके एम आए कि लंकावट एने अतलोसाई अतलोसाई एने कऊ देंगे विल दिन संचार के अभी तीन संचार साल वेदन कर रहा ये आप हिटी उन्होंने उन्होंने सहोदर की संचार के अंगे हेटी उन्न आगा चूम पांग वैन के अलवा हरिद होटल अंगट शुद्ध